අයිබුවන් අදින පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගයේ අවසන් වනතුරු යොදාගත් පරිදි විදුලිය විසන්ධි කිරීම සිදු නොකරන බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන් බව අද ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා මේ සඳහා පදනම වැටෙන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමු වේ සිද්ධ කරනු ලැබූ විභාගයකදී ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි නොකරන්නට එකඟ වී ගොස් පසුව එම එකඟතාවය කඩ කරමින් විදුලිය විසන්ධි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීම. මෙම පෙත්සම ප්‍රීතිපද්මන් සූරසේන, යසන්ත කෝදාගුඩ සහ ශිරාන් ගුණරත්න කියන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ඉදිරියේදී විභාගයට ගැනීම ආරම්භ වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි හරි අපි නඩුව අහලා ඉවර වෙනකන් ලයිට් කපන්නේ කියලා විදුලි බල මණ්ඩලයේ වෙනුවෙන් පෙනී සිටපු උගත් නීතිඥ උදිත ඉහළහේවා පොරොන්දු වෙන්නේ. හරි. උසස් පෙළ විභාගය ආරම්භ වුණේ 2023 අවුරුද්දේ ජනවාරි මාසේ 23 වෙනිදා. අද පෙබරවාරි මාසේ 2 වෙනිදා. එතකොට අද මේ මොහොත වෙනකොටත් ශ්‍රේෂ්ඨාධිකරණයට මොකක් පොරොන්දු වෙලාවත් ශ්‍රේෂ්ඨාධිකරණේ මොනවක් කියලා ආවත් යොදාගත් පරිදි ෂෙඩියුල් කරලා විදුලිය විසන්ධි කරන කාල සටහනක් ප්‍රදේශ සටහනක් ප්‍රකාශයටපත් නොකර උවද බම්බු ගහගන්න කියලා ලයිට් කපනවා. සමහර වෙලාවට මේ වීඩියෝ එක ඔබ බලන්නෙමත් විදුලිය විසන්ධි කරපු පසුබිමක. ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙලා ඇවිල්ලා විනාඩි කීපයකට පස්සේ ගම්පහ ප්‍රදේශ ලයිට් කැපුවා. සහ තව හුඟක් ප්‍රදේශවල විදුලිය විසන්ධි කරන්න කටයුතු කරා. එතන ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සර ෂෙඩියුල් එකක් දීලා මේ විදිහට තමයි ලයිට් කපන්නේ කියලා තමයි විදුලිය විසන්ධි කෙරුවේ. දැන් උසාවියට පොරොන්දු වෙලා තියෙනවා අපි විදුලිය විසන්ධි කරන්නේ නැහැ කියලා. හැබැයි ඉස්සර මිනිස්සු අඩුම තරමේ දැනගෙන හිටියා විදුලිය විසන්ධි කරන්න කීයටද කියලා. දැන් මොකද්ද වෙන්නේ? දැන් හදිසි විදුලි බිඳ වැටීම්, අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු, හේතුව සොයා නොගත් විදුලි බිඳ වැටීම් වගේ විවිධ ශීර්ෂ යටතේ විදුලි විසන්ධි කිරීම් සිද්ධ වෙමිනුත් තියෙනවා සහ අනාගතයේ සිද්ධ වෙන්නත් නියමිතව තිබෙනවා. උසස් පෙළ විභාගෙන් භාගයකට වඩා ඉවරයි. දැන් අද වෙනකොට භෞතික විද්‍යා විෂය ධාරාව, එලෙවල් මැත්ස් කියන විෂය ධාරාව සම්පූර්ණයෙන්ම වගේ අවසන් වෙලා තියෙන්නේ. රසායන විද්‍යාව පේපර් එක තියෙනවා පෙබරවාරි මාසේ 3 වෙනිදා සිකුරාදා. ඊට පස්සේ ජීව විද්‍යා අංශයේත් විභාගය සෑහෙන දුරට අවසන් වෙලා රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. මේකෙදි ඉතාම පැහැදිලිව එක දෙයක් වෙනවා. එකම විභාගයකට පෙනී හිටපු දරුවන් එක කොට්ටාෂයකට තමන්ගේ විභාගය අවසන් වන තුරුම වගේ විදුලි විසන්ධිවීම සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා. තව ශිෂ්‍යයින් කණ්ඩායමකට ඉතුරු වෙලා තිබෙන සැලකියොදු විෂයන් ප්‍රමාණයක් ලියන්න විදුලිය ලබා දීම සිද්ධ වෙනවා. එතකොට අර සමානාත්මතාවය පිළිබඳ අදහස එතනම බිඳ වැටෙනවා. උසස් පෙළ ශිෂ්‍යයින් කැමතිනම් මූලික අයිතිවාසිකම් පෙත්සමකට පදනමම දැන් නිර්මාණය වෙලා තියෙනවා. කොහොමත් මූලික අයිතිවාසිකම් පෙත්සමකට පදනම නිර්මාණය වෙලා තිබුණේ උපුටා ගැනීම රනිල් වික්‍රමසිංහගේ 2022 පෙබරවාරි 23 වෙනිදා පාර්ලිමේන්තු කතාව. දැනුත් විදුලිය කැපීම පිළිබඳව මේ පොරොන්දුව සත්භාවයෙන් දෙන එකක්ද කියන එක බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ සිද්ධ වෙච්ච එකඟතාවලදී ඒක අත්සන් කරලා ඇවිල්ලා ඒකට එකඟ වෙලා ඇවිල්ලා විදුලිය කපන්න පටන් ගත්තට පස්සේ ඒ කියන්නේ අධිකරණයට අපහාස කිරීමේ කියන වරද සිදු කරමින් සිටින අතරවාරයේදී විෂභාර අමතිවරයා වෙච්ච කංචන විජේසේකර ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කියනවා මේ ඒගොල්ලන්ගේ ලියුම් අත්සන් කරන් තියෙන්නේ බලහත්කාරයෙන්. එක මුලින් එහෙට අත්සන් කෙරුවලු අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යටත්ව කියලා ඒක ඉරලා පොඩි කරලා විසිකලත් වෙන එකකට අත්සන් කරගත්තා වගේ කතාවක් කියනවා. ඒ වගේම කියනවා මේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීන් එකෙකුට එකෙක් නැහැ මේ එක්කෙනෙක්ගේ වමනාව තමයි ක්‍රියාත්මක කරන්න කියලා. කන්චරට ඕනනම් කියන්න පුළුවන් දැන් මේ ওই සුප්‍රීම මුසාවියෙත් ඔවා කිව්වට මේ එක එක්කෙනාගේ පුද්ගලික අදහස් කියන්නේ වගේ කතාවක් වුණත් කියන්නත් අවස්ථාවක් දැන් තිබෙනවා. කොහොම නමුත් එක්තරා තීරණාත්මක කඩීමකට ඇවිල්ලා උසාවිය ඉස්සරහා හරි ලයිට් කපන්නේ නැහැ කියලා පිළිගත්ත එක එහෙම පොරොන්දු වෙච්ච එක එහෙම ප්‍රතිඥාවක් දෙන තත්වයටපත් වෙච්ච එක එක්තරා විදිහක ජයග්‍රහණයක්. හැබැයි ආය අපිට කියන්න තියෙන්නේ පෙරහැර ගිහිල්ලා ගෙවදිලා ඇට්ටුව ඇඳු මාරු කරලා අලි ගාල් කරලා සමහර විශේෂ සම්පූර්ණයෙන්ම ඉවරයි. සිකුරාදා දවසේදී අවසන් ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන අවසන් ප්‍රධාන ධාරාවේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න ඉන්න දරුවන්ට මේ දක්වා අහිමි වෙච්ච කාලය මේ දක්වා සිද්ධ වෙච්ච පාඩු පියවගන්නේ කොහොමද? අයිගොල්ලන්ට සෙකන්ඩ් ෂයි එකක් ලියන්න පුළුවන්. ඒගොල්ලන්ට තර්ඩ් ෂයි එකක් ලියන්න පුළුවන්. එච්චරයි එකම තියෙන උත්තරේ. වෙන කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට අහිමි වෙච්ච කාලේ කොහොමද ලබා දෙන්නේ? මෙච්චර දවස් උද්දච්චකමට පඬිතකමට තමන්ගේ තියෙන හිතුවක්කාරකමට මේ විදුලිය විසන්ධි කිරීම කියන එක අකණ්ඩව පවත්වාගෙන ගිය විදුලි බල මණ්ඩලයට
ඒ සඳහා උඩගෙඩි දුන්න ඒ සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දුන්න විදුලිබල විෂය භාර අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න නැතුව කට වහගෙන හිටපු කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න නැතුව Tamange බලය පාවිච්චි කරන්න නැතුව හිටපු ජනරජයේ ජනාධිපතිවරයාට වන්දි ගෙවන්න සිද්ධ වෙන තත්වයට මේක පත් කරන්න ඕනේ මේ නිකන් සිම්පල් කේස් එකක් නෙමෙයි අපිට අපේ පවුලකෙක් අපේ ගෙදරකෙක් ඒ ලෙවල් ලියනකොට ওই ප්‍රශ්නට මුහුණ දුන්නා නම් ඒ ප්‍රශ්නේ අපිට සංවේදී අපි හුඟක් අයට තියෙන ප්‍රශ්න තමයි අපේ ගෙදරකෙක් ඒ ලෙවල් ලියන්නේ නැහනේ අපි දන්න එකෙක් ඒ ලෙවල් ලියන්නේ නැහැ ඒ නිසා මොකද ප්‍රශ්නේ පැයක් විතර ලයිට් කෙපුවට ඉතින් එහෙම ලොකු බාධාවක් එනවද වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් හැබැයි ඔබ හිතලා බලන්න ඔබ උසස් පෙළ ලියලා තියෙනවා නම් ඔබ උසස් පෙළ ලියන වෙලාවේ එහෙම නැත්නම් ඔබේ ජීවිතේ ඉතාම තීරණාත්මක කඩින් විභාගයක් ලියන වෙලාවේ දවසකට පැය 3-4 විදුලිය විසන්දි කරුවන ඒ ඇති වෙන ආත්‍ත්‍තික තත්වය ළමයින්ගේ උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට ඒ කටයුතු වලට කොච්චර බාධාවක් පීඩාවක් එල්ල වෙනවද කියන එක ඒක ඉතාම සීමිත පිරිසකට කළමනාකරණය කරගන්න පුළුවන් ගෙදර ජෙනරේටර් එකක් අයි කරලා හරි එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් ලෑම්ප්ස් පාවිච්චි කරලා හරි මොන මොන මොනවා හරි විදියකට පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ওই 331,000ටම එහෙම පහසුකම් නැහැ එතකොට මේකෙදිත් මේ විදුලිය විසන්දි කිරීම සමතලව හැමෝටම බලපෑවා වගේ එකක් කියන්න උත්සාහ කරනවා නම් කියන්නේ හැමෝටම මේ විදුලිය විසන්දි කිරීමේ පාඩුව සිද්ධ වුණා නම් එහෙමනම් ඉතින් හැමෝටම මේක පොදුයිනේ කියලා හිතාදා ගන්න පුළුවන්වත් නැහැ ඇති හැකියායට ඒ අවාසිය අවම කරගන්නට හැකියාව ලබා දෙන නැති බැරි මිනිසුන්ට පහසුකම් නැති මිනිසුන්ට ඒ හානිය ඉතා දැඩිව දැනෙන විදිහට මේක බලපාලා තියෙනවා. ඉතාම නරක තත්ත්වයක්. නමුත් ඒක කේන්ද්‍රීය තැනකට ඇවිල්ලා තියෙනවා. මේ දවස්වල සිද්ධ වෙන, ඒ කියන්නේ මේ අධිකරණ පොරොන්දුයෙන් පස්සේ සිද්ධ වෙන විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන්, විදුලි විසන්දි කිරීම සම්බන්ධයෙන් බලා ගන්න එක උසාවියට බාර කටයුත්තක්. ඒක පැත්තකින් දැන් ඒගොල්ලෝ කොහොමවත් අධිකරණ වලට අපහාස කිරීමේ ඉතිහාසයක් සහිත ආයතනයක් විදුලි බල මණ්ඩලය කියලා කියන්නේ HRCSL එකේ පොරොන්දු වෙලා ගියේ එක ඉෂ්ට නොකිරීම හරහා පෙරවැරදි තියෙන ආයතනයක් සුප්‍රීම උසාවි එකඟතාවයත් බිඳ වට්ටනවා නම් ඒ ගැන තීන්දුව කිරීම ප්‍රීතිපත්මන් සූරසේනට ශිරාන් ගුණරත්නට යසන්ත කෝදාගුටට බාර කාරණාවක් නුවරින් ලියුමක් එනවා 13 එපා ත්‍රිනිකායික මහා සංඝරත්නය 13 වෙනි ආණ්ඩුක්‍රම වස්සා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට සිය විරෝධය පළ කරන බව. උන්වහන්සේලා ඉතාම උන්ගේ සතු ඉතාම දක්ෂ නීති දැනුම පරිපාලන දැනුම ඊට පස්සේ බලය බෙදීම සම්බන්ධයෙන් උන් සතු තිබෙන අතිශය ඉහළ දැනුම පාවිච්චි කරලා ලියුමක් ලියලා එවලා තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කාර්යාලය කොළඹ කියලා. එකේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. 13 වන විවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට විධායකයේ ලෙස ඔබතුමන් කටයුතු කරන බවට සිදු කළ ප්‍රකාශය රට තුල දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතු වී ඇත. ඈ ඔය රටේ එහෙම අවුලක් තියෙනවද? ඒ කියන්නේ ජනාධිපති 13 ක්‍රියාත්මක කරන්න තීරණය කරා. ඒකට තව හුඟක් දේශපාලන පක්ෂ එකගතාවය පළ කරා කියලා. එහෙම නිකන් මාර ව්‍යාකූලභාවයක් රට ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවද? මන්දා පන්සල් ඇතුලේ එහෙම ව්‍යාකූලතාවයක් නිර්මාණය වෙලා තියෙනවද කියලා රට ඇතුලේ නම් එහෙම එකක් නිර්මාණය වෙලා නැහැ. රටේ මිනිස්සු 13ට එකඟද නැද්ද කියන එක නෙවෙයි කතාව. ඒ කියන්නේ මේ පළවෙනි වාක්‍යෙම පට්ට බොරුවක්. රට ඇතුලේ එහෙම ව්‍යාකූලතාවයක් නිර්මාණය වෙලා නැහැ. ව්‍යාකූලතාවයක් නිර්මාණය වෙලා තියෙනවා අර හෙලිකොප්ටරේ නියෝජනය කරන සුළු කණ්ඩායම. ඒකෙත් මෛත්‍රීපාල සිරිසේන මට මතකයි ජනාධිපති කාර්යාලයේ තිබ්බ රැස්වීමේදී කියනවා මේ ඉඩම් කච්චේරි හිම තියලා. ඉතින් අපි අනික් පළාත්වලත් ඉඩම් හිම බෙදනවා. එතකොට මේ ඉතින් අනික් අයට බෙදීම සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ජීඑල්පීරිස්ගෙත් එහෙම එකඟ අදහසක් තමයි අපි දන්න ජීඑල්පීරිස්ගේ තියෙන ජීඑල්පීරිස් පොට්ටුවේ සරණ ගියාට පස්සේ මොනවා වුණාද දන්නේ නැහැ. නමුත් ජීඑල් චන්ද්‍රිකා පාලන කාලය තුළ අධිකරණ අමාත්‍යවරයා හැටියට කටයුතු කරමින් සිටපු කාලය ඇතුළත ජීඑල්පීරිස් කියන ගුරුවරයා රවුම් කරලා ගත්තමත් 13 ක්‍රියාත්මක කිරීම බලය වැඩිම වගේව සම්බන්ධයෙන් ටිකක් ප්‍රගතිශීලී අදහසක ඉන්නේ. නමුත් විමල් වීරවංශට ඊට පස්සේ අර කවුද අර කරකේ ගිනමක් තියෙන්නේ. එහෙම කියලා නම කියන කාරණේ නැහැ නේ. මේ එහෙම සමහර අයට මේ 13 ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන්නේ ඒගොල්ලෝ 13ට එකඟද නැද්ද කියන එක නෙමෙයි. මේ වෙලාවේ 13ට හා හොඳයි පක්ෂයි කියලා දේශපාලන කණ්ඩායම් ටිකක් කියාගෙන යනකොට ඒකට විරුද්ධ ජනමතයක් තියෙනවනේ. ඒ කියන්නේ යම් ප්‍රමාණයක් විරුද්ධයිනේ. අන්න ඒ විරුද්ධ කඳවුරට ඒ විරුද්ධ යම් ජනපිරිසක් ඉන්නවා ලක්ෂයක් කියලා. ඒතොර ඒ ලක්ෂේ දිනා ගැනීම වෙනුවෙන් ගින් කියනවා මේ අපි 13ට විරුද්ධයි එන්න අපිත් එක්කයක් අපිත් මේ ඔය කතරගම යන්නේ එන්න මේ අපේ බස් එකේ ගියා කිඩ තියෙනවා කියලා ඒ අඬ ගහලා නග්ග ගන්න එක වෙනුවෙන් එහෙම නැත්නම් ඒගොල්ලෝ පුද්ගලිකව රවුම් කරලා ගත්තම
ඒගොල්ලෝ අරගොල්ලන්ට වඩා එකඟයි ඒකට. දැන් 13 ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අතිවිශාල බීතියක් නිර්මාණය කරලා තියෙනවා. ඒක මේ දැන් දැනක නිර්මාණය කරපු එකක් නෙවෙයි. 1987 මේක ගෙනාපු වෙලාවේ නඩු තීන්දුවට යන වෙලාවේ අධිකරණයට යන වෙලාවෙත් අධිකරණේ පවා බෙදුණු අදහසක් තිබුණා. මේකත් අර පුරුදු විදිහටම විවස්ථාදායක විධායක සහ අධිකරණ කියලා බල තුනකට බෙදලා තියෙනවා. 13 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලේ අපිට හම්බෙච්ච දේවල් අනුක්‍රම ව්‍යවස්ථාවට එකතු වෙච්ච දේවල් අධිකරණ බලය කියන එක මේ වෙනකොට සම්පූර්ණයෙන්ම වගේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. පළාත්බද මහා අධිකරණ පිහිටවන්නේ මේ අරමුණෙන්. අර පළාත්බද මහා අධිකරණ දකුණෙත් තියෙනවා, උතුරෙත් තියෙනවා, නැගෙනහිරත් තියෙනවා, බටහිරත් තියෙනවා, කොහෙත් තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් විරෝධයක් වෙනකොට කියන අධිකරණ බලය බෙදා හැරීමක් වගේ එකක් වෙන්නේ මේකට එකඟ නැහැ වගේ කියනකොට ශර්වානන්ද අග්‍රමිනිෂ්කාරතුමන්ගේ අදහස බවට පත් උනේ නැහැ. මේ අධිකරණ ක්‍රමය කඩා බිඳ දැමීමක් හෝ අධිකරණ ක්‍රමය වෙනස් කිරීමක් නෙවෙයි සිද්ධ වෙලා තිබෙන්නේ. අධිකරණ ව්‍යූහය ප්‍රතිසංස්කරණය කිරීමක් කියලා. අධිකරණ ව්‍යූහයේ සංශෝධනයක් කිරීම අප්ග්‍රේඩ් කරපු එකක් කියලා. ඒ නිසා මේක විවස්ථාවට කිසිසේත්ම පටහැනින් නැහැ කියලා. දැන් ඊළඟ එක විධායක බලය කියන එක. විධායක බලය ජනාධිපතිවරයාගේ නියෝජිතෙක් සෑම විටම ආණ්ඩුකාරවරයෙක් හැටියට හැම පළාතකම කටයුතු කරනවා. පළාත් සභාව තිබ්බත් නැතත් ඒක අදත් හැම පළාතකම ඉන්නවා. ජනාධිපතිවරයා විසින් පත් කරන්නේ ජනාධිපතිවරයා විසින් අලුත් කරේ නැත්තම් උපරිම දුරකාල සීමාවක් තියෙනවා. එහෙම නැත්තම් ජනාධිපතිවරයාගේ අභිමතය ඇති තාක් කල් විතරයි ආණ්ඩුකාරවරයෙකුට තනතුර දරන්න පුළුවන් වෙන්නේ. ආණ්ඩුකාරවරයෙකුට මධ්‍යම රජයේ විශේෂයෙන්ම විධායකයේ එකඟතාවය නැතුව කැමැත්ත නැතුව ප්‍රසාදය නැතුව බලහත්කාරයෙන් පත් කරපු නිසා අවුරුදු 5 ඉන්නවා වගේ ස්ථාවරයක ඉන්න බෑ. යම් බලත් සභාවකට පත් කරනු ලැබු ආණ්ඩුකාරවරයෙක් පිස්සු කෙරිනවා නම් එක පෑම් පහරින් එක විනාඩියෙන් තප්පර කීපයක් ඇතුළත ඒ ආණ්ඩුකාරවරයා ඉවත් කරන්න. ඒ වෙනුවට තමාගේ මතයට තමාගේ අදහසට තමන්ගේ විධානයට එකඟ වෙන ආණ්ඩුකාරවරයෙක් පත් කර ගැනීමේ බලය ජනාධිපතිවරයාට තියෙනවා. එතකොට ආණ්ඩුකාරවරේ ජනාධිපතිවරයාගේ විධාන ක්‍රියාත්මක කිරීම නිකන් අප්සට් වගේ තියෙනවා නම් ඒක ආණ්ඩුකාරවරු සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි ජනාධිපතිවරයා සම්බන්ධ ප්‍රශ්නයක්. ජනාධිපති අවුල් නම් ඒකට උත්තරේ ආණ්ඩුකාරවරු ඉන්න එක අවුල් අප්පා. ඇයි? එයා මේ ජනාධිපති කියන දේනේ අහන්නේ කියලා ඒක ආණ්ඩුකාරවරු දිහා බලන එක වෙනුවට කරන්න ඕනේ ජනාධිපති දිහා බලන එක. ඒතොර ඒකට වෙනම උත්තර ටිකක් තියෙනවා ජනාධිපතිවරයා සම්බන්ධයෙන්. විවස්ථාවේ තියෙන උත්තර ටිකුත් තියෙනවා. දැන් ප්‍රායෝගිකවත් අපි දන්නවා ජනාධිපති කෙනෙක්ට කොහොමද බේත් දෙන්නේ කියලා. ඒ වගේම ආණ්ඩුකාරවරයෙකුට යම් බලතල ප්‍රමාණයක් තියෙනවා ආණ්ඩු කාර බල ප්‍රදේශය තුළ, තමන්ගේ පළාත් සභා බල ප්‍රදේශය තුළ. ඒකට පළාත් සභාව විසුරුවා හැරීම, පළාත් සභාව වාර අවසන් කිරීම, පළාත් සභාව කැඳවීම, ප්‍රධාන අමාත්‍යවරයා පත් කිරීම, අමාත්‍ය මණ්ඩලය පත් කිරීම, ප්‍රජාප්ති වලට අවසානාත්මක අත්සන යෙදීම ඇතුළු හුඟක් බලතල තියෙනවා. ඒතුළු ආණ්ඩුකාරයාට මේ බලතල දීම හරහා විධායක බලතල අන් අයෙකුට පවරා දීමක් බලය පැවරීමක් සිද්ධ වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ මතුවෙනකොට ඒ පිළිබඳ තියෙන උත්තරය තමයි නෑ. ආණ්ඩුකාරවරයා ආයෙත් ජනාධිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව, ජනාධිපතිවරයාගේ නියෝග විධාන ප්‍රකාරව කටයුතු කරන්න බැදිලා ඉන්නවා. එතකොට ජනාධිපතිවරයා තමන්ගේ කටයුතු පහසු කර ගැනීම සඳහා එක් එක් පළාත වෙනුවෙන් ආණ්ඩුකාරවරු පත් කරා කියන එකක් හැර ආණ්ඩුකාරවරයාට අසීමිත වූ විධායක බලයක් හිමි වෙලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලයට හෝ ප්‍රධාන අමාත්‍යවරයාට පමණ ඉක්ම වූ බලයක් හිමි වෙනවා වගේ කතාවක් පිළිගන්න බෑ. විවස්ථාදායක බලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලයිස්තු තුනක් තියෙනවා. එකක් මධ්‍යම රජය විසින් බලා කියාගත යුතු කරුණු කාරණා සම්බන්ධයෙන් විශේෂගත ලයිස්තුව. ඒකට පළාත් සභාවට අත තියන්න බෑ, වෙන කිසිම ආයතනයකට අත තියන්න බෑ. ඒකේ අවසානාත්මක බලය තියෙන්නේ මධ්‍යම රජයට. ඒ කියන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තුවට එහෙම ලයිස්තුවක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා විෂන් 37කින් සමන්විත පළාත් සභා ලයිස්තුව. පළාත් සභා විෂයන් සම්බන්ධයෙන් පළාත් සභා බල ප්‍රදේශයට පමණක් වළංගු වන ප්‍රජාප්ති සැකසීමට ඒ පළාත් සභාවට බලයක් තියෙනවා. මේ හදන හැම ප්‍රජාප්තියක්ම, ඒ දාන හැම නීතියක්ම සරල සිංහලෙන් කිව්වොත් ඒක ප්‍රමුඛ කොන්දේසිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ විය යුතුයි. ඒතර පළාත් සභාවකට බලය දුන්නාට පස්සේ ආණ්ඩුකාරයා මහ ඇමති, ඇමති මණ්ඩලයේ එකතු වෙලා උන්ට ඕන ඕන නීති සම්මත කරගනි වගේ බීතියක් තියෙනවා නම් ඒ ඕන ඕන නීති ප්‍රඥප්ති සම්මත කිරීම අකර කිහිපයකින් සීමා වෙනවා. එකක් ඒ හැම එකක්ම සෑම විටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ විය යුතුයි. දෙක අපරානුමැතියකට යටත් විය යුතුයි.
සහ පළාත් සභාව ඇතුලේ යෝජනා පරාජයට පත් කරන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තම තමන්ට පැවරි ඇති විෂය ලයිස්තුව සම්බන්ධයෙන් පමණයි එක් කරන්න පුළුවන් ඒ විෂයන් 37 සම්බන්ධයෙන් පමණයි. ඊළඟ එක ඒ පළාතට අදාළව පමණයි ප්‍රඥප්ති සම්මත කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔය පළාතට අදාළව පමණක් ඒවා සම්මත කරගන්නකොට කියන්නේ මේ වෙනම නිකම් මේක පළාත් නවයකට රට කෑලි වෙනවා රට බෙදෙනවා කියලා. උතුරු රැගෙනහිර ඔළුවෙන් අමතක කරන්නකෝ මොහොතකට. 1987 මේ වස්සාව සංශෝධනය වෙච්ච අවස්ථාවේ ඉඳලම 89 93 98 2004-05 වකවානුව ඊට පස්සේ යුද්ධෙන් පස්සේ ඊට පස්සේ 2013-14 වකවානුවේ. ඉතින් අපි නිශ්චිතව කියන්න බෑ මොකද කාලයක් තිබුණා මේ පළාත් සභා ඉවර කරන්නේ මේ මොකද අමුතු ක්‍රමයකටනේ. වයිඹයි මධ්‍යමයි එකට තියෙනවා. ඒක අයින් කරනවා. ඊට පස්සේ උතුරයි තව මොකක් හරි එකට තියෙනවා. ඌවයි බස්නාහිරයි එකට තියෙනවා. එහෙම. එතකොට අර පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බා වගේ මෙහෙම 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 කියලා දින කියලා නිම කරන්න බෑ. කොහොම නමුත් ඒ කාලය ඇතුලේ අනිත් පළාත් හතට අදාළව පළාත් සභා ක්‍රියාත්මක වුණා. එතකොට ඔය පළාත් සභා හතේ ප්‍රධාන ඇමතිවරු සහ ආණ්ඩුව දෙපැත්තක හිටපු අවස්ථාවල් තියෙනවා. එකම පැත්තේ හිටියත් අමුතු ජාතිය බඩු ප්‍රධාන ඇමතිලා වෙලා හිටපු අවස්ථාවල් තියෙනවා. ආණ්ඩුකාරවරුත් එහෙම අමුතු ජාතිය හිතුවක්කාර බඩු හිටපු වෙලාවල් තියෙනවා. එතකොට උතුරු නැගෙනහිර කියනක සම්පූර්ණයෙන් අමතක කරලා අර ඉතුරු පළාත් හතට අදාළව හිටුවොත් එහෙම ඉතිහාසයේ දවන්ත ව්‍යාකූලතාවයක් ඇති කරන දවන්ත කතිකාවක් නිර්මාණය වෙන මොකුත් ඒ පළාත් හත කරන්න උත්සාහ කරලා තියෙනවද කරලා තියෙනවද සම්මත කරගෙන තියෙනවද එහෙම නැහැ එහෙම කරන්න බෑ ඒක ප්‍රායෝගිකව බෑ පළාත් සභාවක බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තිබ්බා කියලා ගේන ගේන හැම එකක්ම ඒ පළාත් සභාව ඇතුලේ සම්මත වෙනවාමයි කියලා එකකුත් නැහැ අනිත් එක මොකක් හරි යෝජනාවක් ආවට පස්සේ ඒ වගේ මිනිස්සු ජීවත් වෙන්නේ ඒවා ඒවට විරුද්ධතා එනවා ඒවට සංශෝධන එනවා ඒවට රට ඇතුලේ සහ පළාත ඇතුලේ විරෝධයක් එනවා ඒ ආවම ඒ දේවල් අකුල ගන්න සිද්ධ වෙනවා එතන උතුරු නැගෙනහිර ප්‍රශ්න ගත්තම උතුරු නැගෙනහිරට එකම එක වතාවක් පළාත් සභාවක් තිබිලා තියෙනවා නැගෙනහිරට දෙපාරක් තිබුණා ඊට පස්සේ මේ උතුරට එක පළාත් සභාවක් තිබ්බා උතුරු නැගෙනහිර ඒකාබද්ධ පළාත් සභාවක් පළවෙනි වතාවට පිහිටවනු ලැබුවා ඒකේ පොඩි අවුලක් තියෙනවා එක වෙලාවක මේ උතුරු සහ නැගෙනහිර එක පළාත් සභා බල ප්‍රදේශයක් බවට පත් කරලා එක පළාත් සභාවක් පිහිටුවයි ඒ කියන්නේ මම කියන්නෙම ඒක පොඩි වෙන එකක් නිකන් මේ ටික ඕගොල්ලෝ බලා ගන්න වගේ එකක් නේ වරදරාජා පෙරුමල් අනවශ්‍ය වැඩක් කරන්න ගිහලා ඊට පස්සේ පළාත් සභාව එතනින්ම අහෝසි වෙලා ගියා. ඒ පළාත් සභාවේ ඇමතිවරයෙක් හැටියට කටයුතු කරා දයන් ජයතිලක. දයන් ජයතිලක තමයි 2015 මහින්ද රාජපක්ෂ සමග මහින්ද සමග නැගිටිමු පළමු රැලියේ නුගේගොඩදී මහින්ද රාජපක්ෂ වූ ලියුම කියෙව්වේ. ඒ කියන්නේ වරදරාජා පෙරුමාල්ගේ ආණ්ඩුවේ පළාත් ආණ්ඩුවේ ඇමතිවරයෙක්ව සිටි දයන් ජයතිලක. එතකොට ඒ අර ඊලාම් කුඩි උස්සන්න ඒක පළාත බෙදන්න වෙනම ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කරනවා වගේ ඒකේ හිටපු ටොප් ලෙවල් එකේ හිටපු අය පස්සේ කාලෙක මෙහෙම ආවා. ඇවිල්ලා එකතු වුණා. ඊට පස්සේ පිල්ලෑනුතුමාණන් මහා ඇමති වෙලා හිටියා. ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? එතකොට මේ 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 බෙදීම පිළිබඳව විශාල කාර්යභාරයක් ඉටු කරපු සන්නත අරගලයක් පිළිබඳ විශ්වාස කරපු කුමරන් පද්මනාදන්ලා කොහෙද ඉන්නේ? කරුණාම්මාන්ලා කොහෙද ඉන්නේ? එතකොට ඒගොල්ලෝ ඒගොල්ලොත් එක්ක තමන්ගේ දේශපාලන වාසිය වෙනුවෙන් එකගෙයි ලගින්ද ලෑස්ති. හැබැයි අර 13 මං කල්නොත් කියලා දෙනවා මේක මේ සර්වදෝෂ නිවාරණය වෙන පට්ට ඓතිහාසික උත්තරයක් නෙවෙයි කිසිම ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. නමුත් දැනට එහෙම එකක් එක වෙලා තියෙනවනේ. ඒතර එහෙම එකක් එකඟ වෙලා තියෙනකොට සම්මත කරලා තියෙනකොට ඒක දීර්ඝ කාලයක් පොතේ තියෙනකොට ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? එහෙම ක්‍රියාත්මක නොකර සිටීමේ හේතුව මොකක්ද? එහෙමනම් අලි අවුලක් තියෙනවනම් ඇයි ඒව සංශෝධනය නොකරන්නේ? පුළං ඉන්දියාවේ බලපෑම, ඉන්දු ලංකා කිවිසුම ඊට පස්සේ මේව සංශෝධනය කරන්න ගියොත් වෙන ප්‍රශ්න එනවා කියන එක. එහෙමනම් ඒ කියන්නේ සෛරිභාවයට ප්‍රශ්නයක්නේ. එකේ කාට ඕන විදියට වෙන රටවල් වලට වෙන කිවිසුම් වලට වෙන සම්මුති වලට ඕන විදියට ආණ්ඩුක්‍රම ගස්තාවන් පවත්වාගෙන යන එක. මේ මේ විජාතික කුමන්ත්‍රණ වලට අකමැති ඒවට එකග දෙන්නේ නැති ඒ ප්ලග් ගලවපු මිනිස්සු තමයි 1994 ඉඳන් 2015 වෙනකනුත් 2019 ඉඳන් අද වෙනකනුත් ආණ්ඩු කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඉතාම රැඩිකල් විදිහට මේ ආණ්ඩු ක්‍රමවස්ස සංශෝධනය කරන්න තිබ්බා. විවස්ථා සංශෝධන ඊට පස්සේ කීයක් ආවද? 13 ආවට පස්සේ 14 15 16 17 18 19 20 21. දැන් 8ක් ඇවිල්ලා තියෙනවා. ඒතර මේ 8 ඇතුළෙත් අරකට අත තියන්නේ නැහැ. ආයි කියන්න පුළුවන් මේක මේ ඉන්දු ලංකා කිවිසුමත් එක්ක බැඳිච්ච එකක්. ඉන්දියානු කතන් මැදිහත් වීමක් මේකට තියෙනවා. ඒක නිසා ඒ එකඟතාව වලින් පිටට යන්න බෑ කියලා. ඒක එහෙමනම් එහෙමනම් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක බලය සම්බන්ධයෙන් පට්ට ප්‍රශ්නයක් එනවා. රටේ තමන්ගේ රටේ ආණ්ඩු ක්‍රමවස්සාව සංශෝධනය කරගන්න බෑ යම් රටකට වෙන රටක් සමග ගහලා තියෙන කිවිසුමක් හේතුවෙන්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය සම්බන්ධයෙන් තිබෙන උත්තරීතර බලයට වඩා වැඩි වළංගුතාවයක් බලයක් තියෙන කිවිසුමක් රට ඇතුලේ පවතිනවා කියන්නේ. ඒක බයිලා
ඒවා සංශෝධනය කරගන්න කාටවත් උවමනාවක් තිබුණ නැහැ. ඇත්ත හේතුව මේ හැමෝම 13 සම්පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් තිබුණා. එතකොට දැන් මේ වෙනකොට සිවිල් පරිපාලනය ස්ථාපිත කරලා හුඟක් කල් සාමාන්‍ය විදිහට අනික් හැම කටයුත්තක්ම සිද්ධ වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? ඒ විදිහටම කිල්නොච්චියත් කටයුතු සිද්ධ වෙනවා. කුරුණෑගල කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? ඒ විදිහටම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ කටයුතු සිද්ධ වෙනවා. එතකොට දැන් යම් අත්දැකීමක් යම් පුහුණුවක් මේවා සම්බන්ධයෙන් තියෙනවා. එවැනි පසුබිමක මේ සම්මත කරලා එකඟ වෙලා දීර්ඝ කාලයක් තිස්සේ ආනුක්‍රමිකවස්තාවේ තියෙන එකක් නොදී ඉන්න කියලා ඇයි මේ ආය 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 පුන පුනා කියන්නේ? මේ 13 සම්බන්ධ කතිකාව රනිල් වික්‍රමසිංහ කියන්නේ වෙන ගේමකට. ඒක ඇත්ත. රනිල් මේක දීලා දිනා ගත්තොත් පාර්ලිමේන්තුවේ මේක සම්මත කරලා ඊට අවශ්‍ය කරන ආයතන පිහිටවලා ඒක සක්‍රීය කරොත් ඇත්තටම බල ගැන්වුවොත් රනිල් වික්‍රමසිංහට ජාතික ප්‍රශ්නය විසඳපු උත්තරීතර නායකයා වගේ එකකින් ලෙජසි එකක් තියාගෙන යන්න රනිල් ට්‍රයි කරන්නේ. රනිල් මේක පාර්ලිමේන්තුවට දැම්මම පස්සේ පාර්ලිමේන්තුව වෙනත් යම් විදිහකට මේක ඇහිරුණා කියන්නකෝ. එතකොටත් රනිල් දිනුන්නේ. රනිල් කියන්න පුළුවන් මේ ප්‍රශ්නේ විසඳන්න මම මට කරන්න පුළුවන් හැමදේම කෙරුවා. පාර්ලිමේන්තුව තමයි ඒකට ඉඩ දුන්නේ නැත්තේ. අසවලුන් තමයි ඒකට ඉඩ දුන්නේ නැත්තේ. මං හොඳ පුතා, අනික් අය තමයි නරක කියලා. මේ ජාතික ප්‍රශ්න විසඳන එකට හරි එහෙම නැත්නම් මේ ජාතික ප්‍රශ්නය කියන්නේ ඒ ප්‍රශ්නේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මගුල් මඩුවේ උත්සවයක් සංවිධානය කරා. ආසන පනවද්දී ප්‍රශ්නයක් වුණු බව ඔබ දැනටමත් දන්නවානේ. ඇයි සියලු අයට සමසුන් ගන්න බෑ? අපි උඩ, ඔයගොල්ලෝ පහළ. ඒගොල්ලන්ගේ අපේ වෙනස පේන විදිහට ආසන පනවන්න ඕනේ. මේ ඡායාරූපේ තියෙන්නේ ඒ එක. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවට හාත්පසින්ම පටහැනි. තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට, මඟ පෙන්වීමට හාත්පසින්ම එකඟ නොවන එකක් නියෝක. බුදුහමඳුරගේ කාලේ හිටියද නිකන් ජේතවනාරාමාධිපති, ඉසිබතනාරාමාධිපති. ඊට පස්සේ එහෙම තියෙනවනේ කීපයක්. ඒතොර එහෙම අධිපතිලා හිටියද. එහෙම නැත්නම් ශාක්‍ය වංශාධිපති, ක්ෂුද්‍ර වංශාධිපති, බ්‍රාහ්මණ වංශාධිපති වගේ එකයිනේ තිබ්බේ. එක ශාසනයයි ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය, බුද්ධ ශාසනය. එක ප්‍රධානියෙක් හිටියා ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. වෙන වෙන අය වෙනුවෙන් වගකීම් පවරලා තිබුණා. ඒවා අන්තට්ටු වගේ ඔළුවේ දාගෙන ඒවා මත තමන්ට අයිතිවාසිකම් ප්‍රකාශයට පත් කරමින් මම අසවල් රජුරුවන්ගේ පුතා, ඒ හින්දා මම මෙහෙම මටයි සුනීතටයි සෝපාකටයි එකට අසුන් ගන්න බෑ. ඒ කියන්නේ මේ බෙදීම හදා ගන්න ඕන මුලින්ම හදා ගන්න ඕනේ කවුද? සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. එහෙම බෙදිලා වෙන් වෙලා හිටපු බවක් හරි, එහෙම නැත්නම් එහෙම කල්ලි හදාගෙන හිටපු බවක් හරි, එහෙම පේන්න නැහැ. ඒතකොට මේවා මේ ඉතාම පසු කාලීනව එක එකාගේ වාසි වෙනුවෙන් බෙදා වෙන් කරගත්ත ඒවා. දැන් ඔය කුලය කතාව ගත්තා. භික්ෂු සමාජයේදී සහ දේශපාලනයේදී තරම් කුලය නඩත්තු කරන වෙන එකකුත් නැහැ නේ. දැන් කසාද බඳිද්දිවත් කුලය පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ නේ. ඒ සංඝ සමාජය ඇතුලේ යන සංඝවංශයේ කෙනෙක් එක්ක ටිකක් ඔය උසස් කුල මේ එකක දැන් දිගට දිගට කතා කරගෙන යන්නකෝ. ඒගොල්ලෝ මොනවද කියන්නේ බලන්න. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ සමාජය ඇතුලේ මේ සමතල භූමියක ඉඳගන්න බැරි තත්ත්වයට පත් කරගෙන මේ එක අදහසක ඉන්න බෑ කියලා කියාගෙන. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒකීය නැතුව ඒගොල්ලෝ විවිධ විදිහට බෙදීවෙන් වෙලා අපිට කියන තොපි ඒකීය වෙයල්ලා. ඒ නිසා මේ එකක් අනිත් පැත්තෙන් ගත්තම මේ වගේ ප්‍රශ්න විසඳීමේදී සංඝයා වහන්සේ තම තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන තම තමන්ගේ රාජකාරි කරගෙන හිටියොත් හොඳයි. දැන් අපි විවිධ ක්‍රම අත්දා බලලා තියෙනවානේ මේ ප්‍රශ්න විසඳන්න. ඒ කියන්නේ මෙතන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා සහ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ගිනි පුපුරු තියෙනවානේ. අපි මේ පොඩි කෑවනේ අවුරුදු 30ක් විතර තිස්සේ. ඒතර මේකට මොකක් හරි උත්තරයක් හොයාගන්න ඕනේ. දෙමළටත්, සිංහල මිනිහටත්, තම්බියටත්, බර්ගර් මිනිහටත්, තව මොක්කු හරි ඉන්නවනම් ඒ හැමෝටම ශ්‍රී ලාංකික කියන එක අනන්‍යතාවයක් ඇතුව, එක ගෞරවයක් ඇතුව, එක සමතල භූමියක ජීවත් වෙන්න, තම තමන් කතා කරන භාෂාවන් වලට වටිනාකමක් පිළිගැනීමක්, විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ගස්ථාවිනුත් ඒව ජාතික භාෂාවන් හැටියට පිළි අරගෙන තියෙනකොට. එහෙම වෙන්න, එහෙම එකක් දුන්නම තමයි ඒ වටිනාකම තේරෙන්නේ. මේ තියෙන කුදු මහත් සියල්ල වෙනස් වෙලා
කුදුමහත් සියල්ල අලුත් වෙලා මේ හැම එකටම එකට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙන්න ඕනේ. ඒකනම් තර්කයක් වාදයක් නැහැ. මේ කියනවා දශක 3කට අධික කාලයක් මෙරටෙහි අපි දැඩි අමිහිරි අධ්‍යක්ීම් රාශියකට මුහුණ දී ඇත්තෙමු. ඉතින් ඇත්ත මේ ප්‍රශ්නවලට උත්තරයක් නොදීම හින්දා තමයි මේ 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 පිළිගැනීම කරන්න ලෑස්ති නැති හින්දා තමයි වෙනම එකෙකුට මතුවලා දැක්කනේ උන් උඹලව ගණන් ගන්නෑ වරෙන් මගෙත් එක්ක කියලා එකතු කරගන්න පුළුවන් උනේ කවුරු හරි සමත් වුණා නම් මුළු ඔක්කොම ටික දිනා ගන්න එකඟ කරගන්න එක එකට තැන් තැන් වල මතුවලා කල්ලි හදාගන්න සංවිධාන හදාගන්න පසුබිමක් නිර්මාණය වෙන්නේ ඒ බෙදීම හදලා බෙදීම ඇති කරලා ඊට පස්සේ කියනවා අපි බෙදিলা මාර කට්ටක් ඇවා ඒ හින්දා බෙදෙනේම දිගටම කරපල්ලා එකඟ වෙන්නේ නැති ඒවම දිගටම කරපල්ලා වගේ කතාවක් මේ කියන්නේ 13 වන විවස්ථා සංශෝධනයේ බලාත්මක කොට ඉඩම් හා පොලිස් බලතල ඇතුළු ඉහත කී බලතල මොනවද ඒගොල්ලන්ට කියනවා මේ ඓතිහාසික ස්මාරක වාර්තා ආගමික සමිති නියාමනය වගේ ඒවා බලය පවරපුවම පළාත් සභාවෙත ලබා දීම රාජ්‍ය පාලනයට ව්‍යාකූල කිරීමට හේතු වන බව නොරහසක් කියලා. එහෙන් රටේ ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාවය හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලු නිර්මාණය කරන 13 වන විවස්ථා සංශෝධනයේ කිසියම් බලාත්මක නොකළ යුතු බව මහා සංගරත්නය ලෙස මින් අවධාරණය කර සිටිම් හ ඒ වගත් මෙසේ ම තිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල බිධාන ඊට පස්සේ වරකාගුඩ ධම්ම සිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥාන රතනා බිධාන දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි අභිධාන මකුලෑවේ ශ්‍රී විමලා බිධාන කියලා භික්ෂුන් වහන්සේලා හතර නමක් භික්ෂුන් වහන්සේ හතර නමක් අත්සන් කරන් තිබෙනවා මේකේ පේන්න තියෙන එක අනුවනම් මේ මේ අවබෝධයක් ඇතුවද නැතුවද එහෙම නැත්නම් නිකන් අර අර මොකක් හරි ටොපික් එකක් ආව මොනවා හරි කියන්න ඕනවට ලියුම් ගහලා කියලා ඒගොල්ලෝ සන්තර්පණය කරන්න ඒගොල්ලන්ගේ මනදුල පුරව ගන්න එහෙම නැත්නම් ඒගොල්ලෝ ආශ්‍රය කරන අයගේ මනදුල පුරව ගන්න මේ ගහන ගේම් ආය වතාවක් මේ අඩ ගහන්නේ වෙන වැඩකට කියන එක අමතක කරන්න එපා මේ 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 එක එක පුද්ගලික න්‍යාය පත්‍රයන් නිසා එක එකට බෙදිලා වෙන් වෙලා ජීවත් වීම තමයි ආතල්ලක වීම නිසා මේ රට ඕනෑ තරම් ලේ හැලුවා මේ රට ඕනෑ තරම් කඳුළු හැලුවා මේ රට ඕනෑ තරම් දුක් වින්දා ඒ හින්දා මොකක් හරි පියවරක් කොහෙන් හරි තියෙනවා නම් මේ 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 එකතු වෙන්න මේක එක රටක් හැටියට නැගී හිටින්න ඒකට තමන්ට පුළුවන් අවම දායකත්වය හරි දීම තමයි වඩා ඔබින්නේ කියන එක. ආයෙත් කියන්නේ 13 කියන්නේ පට්ට පර්ෆෙක්ට් උත්තරයක් නෙවෙයි. පට්ට පර්ෆෙක්ට් උත්තරයක් දිය යුතුයි. එහෙම එකක් අපි හදාගත යුතුයි. මේක දෙමළ ප්‍රභූන්ගේ වමනාවට ඉන්දියානු වමනාවට ආපු සංකල්පයක් තමයි. නමුත් දැන් එහෙම පට්ට පර්ෆෙක්ට් උත්තරයක් කවුරුත් හදලා නැහැනේ. එහෙනම් ඉතින් මේ ඤම්පචං ගන්න තුර එකක් හදලා ඉදිරිපත් කරලා ඒකත් එක්ක එකතාවයකට යන්න ඕනේ. එහෙම එකක් එකක වෙන්නෙත් නැහැ. තියෙන එකක් කරන්න දෙන්නෙත් නැහැ. බෙදී වෙන්වීම ආහාරය කරගත් එහෙම මේ පේතවත්තු විමානවත්තු වල තියෙනවා. ලේ ආහාරය කරගත්, අසුචි ආහාරය කරගත්, වෛරය ක්‍රෝධය ආහාරය කරගත් පෙරේතයෝ ඉන්නවා කියලා. ඒ වගේ බෙදීම වෙන්වීම කුලල් කා ගැනීම ගැටීම් යුද්ධය වගේ ආහාරය කරගත් මිනිසුන්ට සාමය සංහිඳියාව එකගතාවය සමතල භූමියක හැමෝම ජීවත් වෙනවා වගේවා දිරවන්නේ නැහැ. ඇයි? තමන්ගේ ආහාර නැති වෙනවා. ගින්නෙන් නම් අපි ආය දවසක හම්බෙමු.